මේ රටේ සමස්ත ජනතාව මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු මේ මුළු සමස්ත ආණ්ඩුව ගෙදර යන්න ඒකට තමන්ගේ හඬ ඉදක්වන්නට පාරට බැහැලා විරායුධව උද්ඝෝෂණය කරනකොට සන්නද්ධ නිලධාරීන් යවලා පිටියන්න කියලා අනුදුන්නේ කවුදයි කියන එක මේ රටට පමණක් නෙවෙයි දැන් මේ මුළු ලෝකෙටම මේ ආණ්ඩුව උත්තර දෙන්න වෙලා තියෙනවා. මොකද ඊයේ අපි දැක්කා මේ රබුක්කන සිද්ධියෙන් පස්සේ සුළු මොහොතකින් පස්සේ ඇමරිකානු තානාධිපතිතුමියත් ප්‍රකාශයක් කළා තියෙනවා ඇමරිකාවත් මේ දිහා බලන් ඉන්නවා කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් කරන්නට කි. දැන් මේ මොහොතේදී අපි රටක් හැටියට අගාධයකට වැටිලා ආර්ථික අගාධයකට වැටිලා මේ අගාධයෙන් එන්න දඟලන මේ අවස්ථාවේදී ඒ වගේම අපේ රටේ අපේ ආණ්ඩුවේ උදල් ඇමතිවරයා ජාත්‍යන්තර ගිහින් මේ රටට අවශ්‍ය සහන ටික ගන්නට දඟලන වෙලාවේදී මේ ආණ්ඩුවේ කරන මේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අපේ රට තව තවත් ජාත්‍යන්තරෙන් කොන් වෙනවා. මේ රට ජාත්‍යන්තරෙන් කොන් වෙනවා කියන්නේ මේ රටේ අහිංසක මිනිසුන් තව තවත් පීඩාවට පත් වෙන එක. මේ රටේ අහිංසක මිනිස්සු තව තවත් දුක් වෙන එකයි. මේ ලක්ෂාන් කියන සහෝදරයා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී නමුත් ඒ අවස්ථාවේදී එතන හිටියේ එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් නෙවෙයි. එතන උද්ඝෝෂණය කෙරුවේ මහජනතාව වෙනුවෙන්. තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ දූ දරුවන්ගේ, තමන්ගේ රට වෙනුවෙන්. එහ අහිංසක පුද්ගලයා කිසිම ආයුධයක් නැතුව තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් උද්ඝෝෂණය කරන අවස්ථාවේදී තමයි වැඩි කාලෙ මැරුනේ. විශේෂයෙන්ම දැන් අලුතෙන් පත් වුණු මේ ආරක්ෂක ඇමතිවරයා එතුමාට වගකීමක් තියෙන වහාම මේ ගැන පරීක්ෂණයක් කළා. මේ රටටත් ලෝකෙටත් කියන්න කවුද මේ අනදුන්නේ මේ වෙඩි තියලා මේ තරුණයව ඝාතනය කළා. ඒ වගේම අපි දැක්කා මේ කාලෙදී පක්ෂ විපක්ෂ දෙන්නම ඊයේ මේක පාර්ලිමේන්තුවේ කතා වෙනවා මේක තරුණ අරගලයක්. මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා කියන්න මේක තරුණ අරගලයක් නෙවෙයි. මේක රටේ සමස්ත ජනතාවගේ අරගලයක්. මේ තරුණ අරගලයක් කියලා කියන්න මේ ආණ්ඩුවට පාර කපනවා මේ අරගලය මර්ධනය කරන්න. මොකද මේ රටේ ඉතිහාසයේ මේව අපි දැකලා තියෙනවා. ඒ වගේම මම දන්නවා ඊයේ රබුක්කන බුදු සිද්ධිය ගැන අද අපේ රටේ ජනතාවගේ හිත තුළ විශාල වෛරයක් තියෙනවා. මොකද අපි ඉතාමත් කල්පනාකාරීව මේ අපේ වැඩ කටයුතු කරන්නට ඕනේ. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්නට. අපි ප්‍රචණ්ඩත්වයෙන් මේ අරගලයේ අරමුණ දිහා ගියොත් ඒ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු දෙන්න මේ ආණ්ඩුව සූදානම් වෙලා තියෙනවා. මේක මේ රටේ ඉතිහාසයේ අපි මේක දැක්කේ. අපි ඉතාමත් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්නට ඕනේ. තුපස්වල සිද්ධියේදීත් ඇත්තෙන්ම එතන දේශපාලන අරමුණක් තිබ්බේ නැහැ නේ. එතන දේශපාලන පක්ෂ ගණනාවක් එතනට ගිහිල්ලා තිබ්බා. නමුත් එතන ඒ අවස්ථාවේදී පිරිසුදු පානීය ජලය ඕනේ කියන එකට ප්‍රදේශ ජනතාව පාරට බැහැ. ඒ අවස්ථාවේදීත් හමුදා යොදවලා තරුණයන් 3 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම අපි දැක්කා දීවරයන් ටික. ඒ තරුණ දීවරයේ ජීවිතක්ෂයටපත් වුණා. මොකද ඒගොල්ලන් ඒ අවස්ථාවේදී ඉන්ධන ඕනේ කියලා උද්ඝෝෂණය කරපු නිසා. ඒ වගේ රොෂේන් චානක කටුනායක දී අපි දැක්කා ඝාතනයට ලක් වෙන උද්ඝෝෂණය කරද්දී. එවැනි තත්ත්වයක් තමයි දැන් මෙතනත් වෙන්නේ. ආණ්ඩුව ඒගොල්ලන් බලන්නේ පුළුවන් තරම් තමන් මේ බලය තමන්ගේ අතේ තියාගන්න. මේ රට ලේබලක් කරන්නට මේ ආණ්ඩුව ලෑස්ති. මේ තමන්ගේ බලය සඳහා පවත්වන්නේ.